අපිට තියෙන ගැටලුව තමයි 17ට අත ඉස්සුව 14ට අත උස්සපු අය 18ට අත ඉස්සුව 18ට අත උස්සපු අයම 19ට අත ඉස්සුව දැන් ඒගොල්ලොම විසරත් අත උස්සන ලෑස්ති වෙනවා ඉස්සර ගමනේම යන්න කවුරු හරි මේ ජනවරමත් එක්ක මහන්සි ගන්නවා නම් ඒක ඓතිහාසිකව කරගන්න වරදක් විශේෂයෙන්ම ද්විත්ව පුරවැසිභාවය ගත්තොත් එතන චීන ජාතිකයන්ටත් පුළුවන් රුපියල් 25 ලක්ෂයක් පෙන්නලා මමත් ලංකාවේ පුරවැසියෙක් කියලා ඔහුටත් පාර්ලිමේන්තුවට එන්න පුළුවන් මං හිතන්නේ කොහොමත් ඒක වෙයි මොකද මේක චීන කොලොනියක් වෙමින්නේ තියෙන වැඩි වැඩි ප්‍රමාණයක් ඒ වගේම afghan කාරයෙකුටත් මේක වෙන්න පුළුවන් ඒ වගේම ඉන්දියානු ජාතිකයෝටත් මේක වෙන්න පුළුවන් මේ රට ගැන මෙච්චර ආදරයක් තියෙනවා නම් කාට හරි මේ රටේ දේශපාලනය කරන්න ඇයි පුරවැසි භාවය අයින් කළා ඒක කරන්න බැරි දෙමළ කොටි ඩයස්පෝරාව ගොඩනැගෙමින් තියෙනවා ඉතින් ඒගොල්ලොත් විශාල වශයෙන් ඉල්ලීම් කළා තියෙනවා ද්විත්ව පුරවැසි භාවය ලබා ගන්න ඉතින් ඒගොල්ලන්ටත් පුළුවනි ප්‍රභාකරන්ට කරගන්න බැරි වූ දේ ව්‍යවස්ථාදායකය තුල Tamange ශක්තිය ගොඩනගන්න ඒ ඇතුළු කොට විශේෂයෙන් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලී සහ විගණන ආදී කාර්යයන් සම්බන්ධයෙන් අපි ගත්තොත් ඊටාම බරපතල තැනකයි මේක තියෙන්නේ ඒ නිසා අපි හිතන්නේ නැහැ නිකම් මේ පවුලකට ඕන විදියකට ඒ තත්ත්වයන් අපි පහු කරලානේ ඇවිල්ලා තියෙන්නේ ඒක නිසා අපි හිතනවා වඩා පුළුල් සාකච්ඡාවකින් අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම තමයි අත්‍යවශ්‍යයෙන් කළ යුත්තේ।